මේ කොළුන්නාව කැලණි මුල්ල බෝධිය පටු මග ගම්මානයයි. ලංකා ERC 80 ඉලෙක්ට්‍රික් ස්කූටරේ සමග බැටරි වදෙන් නිදහස් වෙන්න. එකොත් දිනවල සිදු වූ ජල ගැලීමෙන් මෙම ගම්මානය අඩ 11ක් පමණ ජලයෙන් නැටවූ අතර එහි ජීවත් වූ පිරිස් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන කරා පැමිණ තිබුණා. කැලණි මිටියවතේ සෙසු ප්‍රදේශවල ජලය මෙවන විට බැස ගොස් ඇතත් මේ ගම්මානයේ ජලය බැස යාම සිදුවන්නේ මන්දගාමී බවටයි ගම්වාසීන් මැසිවිලි නගන්නේ. ඊට හේතුව ජලය බැස යන මාර්ග අවහිර වන ලෙස මෑත කාලයේ සිදු කර ඇති අනවසර ඉදිකිරීම සහ ජලය බැස යාමට අවශ්‍ය කාණු පද්ධතියක් නොමැතිකම බව ගම්වාසීන් පෙන්වා දෙනවා. දවස් 7කට පස්සේ මේ ආවේ මේ ගෙට. දැන් හොද ගන්නවත් විදිහක් නැහැ. එකක් ගලලා මාස 3ක්වත් ජී නැහැ. අපි වහලටත් උඩින් ගිහිල්ලා ඊට පස්සේ මේ දෙවෙනි එක දැන් ඉන්නවා පවුල් 50 ගානක් කේසීලු දෙනාට මේකම අනිසානිස තමයි. අපිට මේ ගම් වතුර දැන් අවුරුද්දකට 6 සැරේකට වැඩි ආ. මෙහෙම හැමදාම ඉන්න බෑනේ. දැන් මේ අස්කර නන ගමන් මේ තාම හේත් නැහැ කිසිම දෙයක් නැහැ ගන්න දෙයක් නැහැ ඉතුරු වෙන්නේ. ආපෝ ඉතින් මුලින් ඉඳලම ගොඩනා ගන්නවා මම රස්සාව කරලා මේසන රස්සාව කරන්නේ. කොහොම අමාරුවෙන් තමයි යන්නේ. තද වැසි පවතින බොහෝ අවස්ථාවලදී මෙම ගම්මානය ජලින් යටවන අතර එම තත්ත්වය පාලනය කිරීමට ඉදිරිපත් කළ ව්‍යාපෘතිද අතරමඟ නතර වී තිබෙනවා. අපි මේ අවුරුද්දට තුන් ගමනක් යට වුණා. මේක ඉස්කෝලේ යන ළමයි ඉන්න එදිනෙදා හම්බ කරගෙන කන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න හැටියක් නැහැ. එක එක ආණ්ඩු එනවා අපිට මේ දේ කරලා දෙන්නම් කියලා කියනවා. නමුත් එක දවසකවත් අපිට මේ දේවල් කරලා දුන්නේ නැහැ. නව ආණ්ඩුව පිහිටලා තියෙනවනේ. මේ කාරණා කටයුත්ත කරලා දෙන්න.